මේදී යූ හැඩ් ඇති චුම්බකයක්. මේ චුම්බකයේ තුල තියෙන ත්‍රිසන්නායකේ ඒ සන්නායකයට ධාරාවස පේන විදුත් ප්‍රභවය. විදුත් කෝෂය. එතකොට මේ චුම්බක ශේෂ්ඨය තුල මේ සන්නායකයේ රඳවනකොට ඔයගලගේ පිටුවන්ක 120 තියෙන රූපයට අනුව ඒ සිදුවේ යුතුයි. ඉලංකාරණව තමයි මේ ක්‍රියාකාරකම සාර්ථක කරගන්න නම් ප්‍රබල යූ හැඩ් චුම්බකයක් අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා 120 පිටුවේ තියෙනවා ප්‍රබල යූ හැඩ් චුම්බකයක්. ඊළඟට ඍජු සන්නායකයක් තියෙනවා AB කියලා. ඊළඟට පිත්තල කූරු දෙකක් තියෙනවා. ඒ පිත්තල කූරු දෙක මත තමයි රඳවලා තියෙන ආධාරකයක් මඩු. මේ ඇටුම් මෙහෙම සකස් කරගන්නවා. මෙන්න චුම්බකය යූ හැඩ් චුම්බකය මේ ප්‍රබල චුම්බකයක් වෙනවා නේ. චුම්බක බල රේඛා අපි දන්නවා මේට අනුව මීට අනුව ගමන් කරන්නේ එන් සිට එස් දක්වා මේ විදිහට චුම්බක බල රේඛා. ඒක සන්නායක තුලින් ධාරාව ගමන් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ විදිහට ධනාග්‍රයේ සිට ඒ හරහා B ගෙවිලා ඍණාග්‍රය වෙතට ධාරාව ගමන් කරනවා. ඒක ධාරාව A සිට B දක්වා යනවා. කොට චුම්බක ශේෂ්ඨී දිශාවයි ධාරාවේ දිශාව එකිනෙක ලම්බකයි. එවිට ධාරාව ගමන් කරන විට මේ සන්නායකයේ මත චුම්බක ශේෂ්ඨය එන් සිට එස් දක්වා ක්‍රියාත්මක වෙන විට මේ සන්නායකයේ මත බලයක් ඇති කරනවා. ඒ බලය නිසා මේ සන්නායකයේ චලිත වෙනවා. නැත්නම් චලනය වෙනවා. එක්ක ඉස්සරහට චලනය වෙන්න පුළුවන්. එක්ක පිටුපසට චලනය වෙන්න පුළුවන්. ඒ වගේ ඇටෝමක් අපි සකස් කරලා දිනවා මෙතන. මේ බලන්න මේ තියෙන්නේ මේ ප්‍රබල චුම්බකයක් හොයාගන්න බැරි නිසා අපි මේ ප්‍රබල චුම්බක වෙනුවට ගත්තේ මේ ස්පීකර් වල තියෙන චුම්බක. ඔබට පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ අලුත් වැඩියා කරන තැන්වල මේ රූපවාහිනී, ඒ වගේම රේඩියෝ අලුත් වැඩියා කරන තැන්වල මේවා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එන්. ඒ කියන්නේ උත්තර ද්‍රවයේ සහිත චුම්බකයක්. යටින් තියෙන්නේ දක්ෂිණ ද්‍රවයේ චුම්බකයක්. මේ තියෙන පිත්තල කූරු දෙකක් ඇතුලේ පේනවා ඇති සන්නායකයේ රඳවලා තියෙනවා ඇතුලේ. තව විමසිල්ලෙන් බලන්න ඕනේ. ධාරාව ගමන් කරන්න අපි දන්නවා මේ තියෙන්නේ ධනාග්‍රය මෙහෙම ගිහිල්ලා ඕම ඇවිල්ලා ඕම ඇවිල්ලා ඕම ඇවිල්ලා මේ ඍණාග්‍රයට තියෙන්නේ. ධාරාව ගමන් කරන ධනාග්‍රය. අපි දැන් ධාරාව ගමන් කරනකොට මේ ඇතුලේ චුම්බකයේ මේ ශේෂ්ඨිය තුල තියෙන සන්නායකයේ මොකද වෙන්නේ කියලා බලමු. ඇතුලේ තියෙන චුම්බක ශේෂ්ඨිය තුලයි මේ සන්නායකයේ හරහාට මේ පිටවල කෝරුවල තියෙන්නේ. මේවා අපිට රඳවන්න බෑනේ. ඒ රඳවීම පහසු කරන්න තමයි මේ විදිහට තියෙන්නේ. බලමු අපි මේක ධාරාවක් සපේන. එතකොට හෙලවෙන ඕගොල්ලන්ට පේනවා ඇති. නැවත බලමු. ධාරාව ගමන් කරනකොට යන්ති සෙලවීමක් වෙනවා. ඔය බලන්න. එතකොට ධාරාව ගමන් කරනකොට මේ පැත්තට චලනය වුණා. ඔබ දකින්නේ ඇති. හොඳට නිරීක්ෂණය කරන්න ඕනි. අපි බලමු දැන් ඊළඟට ආයසරයක් එක් කරලා බලමු. මේ බලන්න. චලනය වෙනවා. එළවෙනවා. අපව බලමු. එළවෙනවා ඔයගොල්ලෝ දකින්නේ ඇති. ඔන්න ගමන් කරා. ඒ විදිහට ඔන්න බලන්න සන්නායක මත බලයක් ඇති කරා. එතකොට මේ දිශාවට චලනය වුණා. ඊළඟට අපි ධාරාවේ අර්ථ මාරු කරමු. එතකොට මේ විදිහට ධාරාවේ අර්ථ මාරු කරමු. අපි මෙහෙම මේකට දෙමු. ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. රයිට්. දැන් අපි තිබුණු සන්නායකයේ ස්ථානටම ගමු අපහු. දැන් අපි අර්ථ මාරු කරන්න යන්නේ. මාරු කළා අපි ධාරාව. දැන් බලන්න ධාරාව යන්නේ කොහොමද කියලා. දැන් යන්නේ මෙහෙම. මෙහෙම ගිහලා මෙහෙම එන්නේ. කලින් ආවේ මෙහෙම. එතකොට බලමු සන්නායකයේ චලිත දිශාව වෙනසක් වේද කියලා. දැන් ඇතුලේ තියෙන සන්නායකය තමයි හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ. බලන්න සන්නායකය චලිත වුණා. නැවතත් අපි බලමු. මේ විදිහට තව සූක්ෂමව රඳවන්න ඕනේ. නැත්තම් සන්නායකයේ චලිතය අපිට බලන්න වෙන්නේ නැහැ. චලනය වුණා. දැන් අපි ආයෙත් ගමු එහෙම වෙනස් කරලා ගමු. නැවත සන්නායකයේ තිබුණු ස්ථානෙටම අපි තියවගමු. ඔන්න
සංඥාගේ චරිතය බලන්න. මේ හොඳට ක්ලිප් වෙන්න ඕනේ. ධාරාවට වැඩි ධාරාවක් අවශ්‍ය වෙනවා. සැලවීමක් වෙනවා. වැඩි විදුලි ධාරාවක් කරන්ට් එකක් මේකට අවශ්‍ය වෙනවා. සමහරට වීලකෝෂ 4කින් වගේ ගන්න පුළුවන් නම් වඩා හොඳයි. උත්සාහ කරන්න එක සැරයක් අපි දැක්ක දැන් චලනය වෙනවා. ඔබ දැක්ක සන්නායකයේ කෙසේ වෙතත් සන්නායක මත බලයක් ඇති වෙලා ඒ සන්නායකය මේ ධාරාව ගමන් කරනකොට චලිතයක් වුණා. හරි. දැන් අපි දන්නවා චුම්බක ශේෂ්ත්‍රය තුල තව ඇති සන්නායක මත බලයක් ඇති වුණානේ. ඒක නිසා සන්නායකේ චලනය වුණේ. දැන් අර කලින් විදුලි සන්නායකයෙන් ධාරාව ගමන් කරන චුම්බක ශේෂ්ත්‍රයක් තිබුණා. දැන් අපි ඉස්සර චුම්බක ශේෂ්ත්‍රයක් තුල විදුලි සන්නායකයක් තියලා ඒ සන්නායකය තුලින් ධාරාව ගැනීමට සලස්සුකොම ඒ සන්නායකේ චලනය වෙනවා. ඉතින් දැන් මේක අපි දැක්ක හිමින් චලනය වෙනවානේ. මේ සන්නායක මත ඇති කරන බලය වැඩි කරගන්න මේ සන්නායක මත බලය වැඩි කරගන්න අපිට අවශ්‍යයි. බලය වැඩි කරගන්න නම් සාධක කීපයක් අවශ්‍යයි. එකක් තමයි අර මම මුලින් කිව්වා වගේ මේ සඳහා භාවිත වෙන ප්‍රබල චුම්බකයක්. ප්‍රබල චුම්බකයක්. දෙවෙනි එක තමයි ප්‍රබල චුම්බකයක් භාවිත කරන්න ඕනේ සන්නායක මත බලය වැඩි කරගන්න. දෙක මේ සන්නායකයේ දිග වැඩි කරගන්න. එහෙනම් සන්නායකයේ දිග. ඊළඟට අපි කිව්වනේ මේකට දැන් මේ කරන්ට් එක මේ තවත් බැටරි කෑල් දෙකක් වගේ අරගෙන ඔක්කොම පහක් වගේ කරා නම් මේකේ චලනය වෙන වේගය නැත්තම් ඇති කරන බලය වැඩි වෙනවා. එහෙනම් අපි ධාරාවේ විශාලත්වය. මෙන්න මේ සාධක වැඩි කරොත් මේ චුම්බක ශේෂ්ත්‍රය තුල තබලා තියෙන සන්නායක මත ඇති කරන බලය වැඩි වෙනවා. එහෙනම් ඔබ දන්නවා බලයේ විශාලත්වය කෙරෙහි බලපාන සාධක තුන. එක ප්‍රබල චුම්බකයක්, ඒ වගේම සන්නායකයේ දිග බලපාන, ඒ වගේම ධාරාව විශාලත්වය. මේ සියල්ල වැඩි වෙනකොට සන්නායක මත ඇති කරන බලයත් වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි චුම්බක ශේෂ්ත්‍රයක් තුල තබා ඇති ඍජු සන්නායකයක මත ඇති කරන බලය. ඊළඟට අපිට අවශ්‍යයි මේ සන්නායකය මත ඇති කරන බලය නිසා ඒ සන්නායකය චලිත වෙනවානේ. ඒ චලිත වන දිශාව සොයා ගැනීම සඳහා භාවිත කරනවා ප්‍රෙමින්ගේ වමත් නීතිය කියන එකක්. ප්‍රෙමින්ගේ වමත් නීතිය. අපි දන්නවා ප්‍රෙමින්ගේ වමත් නීතිය. දැන් වම් අත ගත්තොත් වම් ඇත්තේ මේ තියෙන්නේ මාපටකින්. මේ තියෙන මාපට කිල්ල. මේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා දබර කිල්ල. මේ තියෙන්නේ මැද කිල්ල. මෙයා කාට සකස් කරගන්න ඕනේ? දැන් අපි මේ විදිහට ඇටුමක් සකස් කරගෙන, එහෙම නැත්නම් මේ විදිහට ඇටුම සකස් කරගෙන ප්‍රෙමින්ගේ වමත් නීතියෙන් සන්නායකයේ චලිත දිශාව සොයා ගන්න පුළුවන්. අපි දන්නවා මෙතන දැන් සාධක තුනක් තියෙනවානේ. එකක් තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. ඔබ දන්නවා චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව අනිවාර්යයෙන්ම එන්සිටස් දක්වා. ඊළඟ ධාරාවේ ගමන් කරන දිශාව. ධාරාව ගමන් කරන දිශාව. මේ රූප සටහනට අනුව ධාරාව ගමන් කරන A සිට B දක්වා. ඊළඟට සන්නායකයේ චලිත දිශාව. එතකොට ක්ලෙමින්ගේ වමත් නීතියෙන් කියන්නේ මාපට කිල්ලෙන් සන්නායකයේ චලිත දිශාව. සන්නායකයේ චලිත වෙන්නේ කොහාටද? දැන් ඉස්සරහට ආවා පිටිපස්සට ආවා. ඊළඟට මේ දබර කිල්ලෙන් කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. ඊළඟට මැද කිල්ලෙන් කියන්නේ ධාරාවේ දිශාව. එතකොට අපි දන්නවා මේ රූප සටහනට මේක ත්‍රිමාන රූපයක් නෙවෙයිනේ. නමුත් අපිට පුළුවන් සාමාන්‍ය මේකට මේ ෆ්ලෙමින්ගේ වමත් නීතිය යොදන්න. දැන් ධාරාව ගමන් කරන දිශාව A සිට B.
चुंबक से इसलिए दिशा दिन सन्ना की चलते वे दापुन दवा दिखने भाग दापुन दवा ऐना अभी दम नीति अब मेकट दाक दागम मेहटनी चुंबक से मेहटनी मे बल दमी मे बल दारा वेस्ट बी दी चुंबक से එතකොට සන්නායකී චලිත තියෙන්නේ ඔබට. එනවා ඔබ දන්නවා. ධාරාව අපි මාරු කරොත් එහෙම. ධාරාව මාරු කරොත් එහෙම. දැන් මේ දන්නනේ, මෙහෙරිනනේ. BC තේ දක්වා යනවා නම් සන්නායකී චලිත දිශාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. එනම් මේ සාධක තුනෙන් දෙකක් ගන්නා විට අනිත් සාධකී අපිට සොයා ගන්න පුළුවන් ප්ලෙමින්ගේ වමත් නීතියේ උපකාරී කරගෙන. ඒ අපි කතා කරේ ऋजु सन्नायक प्रबल चुंबक शेषिट ये सन्नायक मत अतिकरण बल दिशा सुहागिदा प्रेमिंग युदागर आकार इलगटापीट पुलवा मे भावित अवस्था की कथाकरण।